දුර්වල ආර්ථව සනීපාරක්ෂක කළමනාකරණය නිසා ඇතිවන අහිතකර සෞඛ්‍ය බලපෑම් निराකරණය කිරීමට රජය විසින් පියවර ගනු ලබන්නේද මම මතක් කරන්න කැමති වකුගඩු ආසාදනය ගැබ්ගෙල පිළිකාව සර්වයිකල් කැන්සර් මේ අනාදී ඒ බරපතල ආසාදිත තත්ත්වයන් නිර්මාණය වෙනවා මේ ආර්ථව දුගී බව ප්‍රශ්න නිසා පීරියඩ් පවතින නිසා එසේ නම් රජය ගන්න පියවරන් මොනවාද පියවරයන් මොනවාද ආනායනික සනීපාරක්ෂක තුවා මත මේවන විට කොපමණ බද්දක් පනවා තිබේද එය මිල අධික වීමට ප්‍රධාන හේතුව බව රජය පිළිගන්නේද මෙම අධික බදු මුදල් ඉවත් කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනු ලබන්නේද දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා යොදා ගන්නු ලබන අමුද්‍රව්‍ය මත අය කෙරෙන බදු ප්‍රමාණය මේවන විට කොපමණද ඒවායේ ගුණාත්මක බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් තිබේ කාන්තාවන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දිය යුතු බව අප ප්‍රතිපත්තියක් ලෙස විශ්වාස කරන අතර වත්මන් රජය එය හාස්‍යයට ලක් කරමින් එවකට එම ප්‍රතිපත්තිය හෙලා දකිනු ලැබුවා අපිට බොහොම මතකයි හොඳින් මතකයි 2019 ජනාධිපතිවරණයේදී මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට ප්‍රතිවාදීන්ට තිබුණු එකම උත්තරය තමයි චරිත ඝාතනය සහ මඩ ගැසීම. නමුත් අද මං හිතන්නේ හැමෝම පිළි අරගෙන තිබෙනවා මේක බරපතල ප්‍රශ්නයක්. මේකට තිරසර විසඳුමක් අවශ්‍යයි. ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳව රටේ පවතින පසුගාමි අදහස් වෙනස්කොට නව යෞවන්වයේ පසුවන දැරියන් ඇතුළු කාන්තාවන්ගේ ශාරීරික මෙන් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම විෂයන් තහනම් විෂයක් ඒ කියන්නේ ටැබූ සබ්ජෙක්ට් එකක් නොවි සමාජයේ කතිකාවතක් නිර්මාණය කළ යුතු වෙනවා මේ පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා මේ සභාවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා අධ්‍යාපන විෂය නිර්දේශය තුල මෙන්ම සමාජය තුලද මෙම කරුණ ප්‍රචලිත කිරීමට රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද ඒ මොකද මේ ආර්ථික දරිද්‍රතාවය පිළිබඳව අපි විවෘතව කතා කරන්නට ඕන ඒක මානුෂීය ප්‍රශ්නයක් මේ රටේ අතිමහත් බහුතරයක් කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට තිරසර විසඳුමක් ලබා දෙන්නට දියුණු මානසිකත්වයකින් හෙවි දියුණු සමාජයක හොඳ ගති ලක්ෂණයක් වෙන්නට ඕන ප්‍රතිගාමී සමාජවල තමයි මෙයට විරුද්ධව එක එක අමනෝඥ මත මෝඩ මත පළ කරන්නේ එතනින් මිදිලා අපි කොහොමද මේ ප්‍රශ්නය පිළිබඳව කිසිම භේදයකින් තොරව හොඳ පොදු සාකච්ඡාවකට පොදු එකඟතාවයකට අපි යොමු වෙන්නේ භාවිතා කළ සනීපාරක්ෂක තුවා පරිසරයට එකතු වීම තුලින් සිදුවන පරිසර හානිය වළක්වා ගැනීම සඳහා නැවත භාවිතා කළ හැකි හෝ පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවා හඳුන්වා දීම සිදු කළ යුතු වෙනවා එසේ නම් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජයේ ගෙන ඇති පියවර කවරේද මතක් කරන්නට කැමති අත වශයෙන්ම ආනායනික සනීපාරක්ෂක තුවාවලට මං හිතන්නේ 140ක පමණ ටැක්සස් ගෙවන්නට වෙනවා ඒ ටැක්සස් බරපතල ප්‍රශ්නයක් විශේෂයෙන්ම ටැක්සස් හතරක් වැඩෙනවා වැට් එක ගහනවා එකතු කළ අගේ මත බද්ද පැල් එක ගහනවා වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද SSCL එක ගහනවා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඒ වගේම සෙස් එක ගහනවා සෙස් බද්ද ඉතින් මේ බදුබරත් එක්ක ඇත්ත වශයෙන්ම සංගණන වලින් ඔප්පු වෙලා තිබෙනවා අපේ රටේ තිබෙන ගෘහමූලික ඒකක ලක්ෂ 54න් විශේෂයෙන්ම රීප්‍රොඩක්ටිව් විමෙන් ඇන් ගර්ල්ස් වයස අවුරුදු 15 සිට 49 දක්වා ඒ අය මේ මුහුණ දෙන ප්‍රශ්නයට අපි රටක් හැටියට හොඳ විසඳුමක් ප්‍රශස්ත විසඳුමක් ලබා දිය යුතුයි. ඒ වගේම මම කියන්න කැමති සෙලින් ෆවුන්ඩේෂන් එක විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ඇති කුරුණෑගල වඳුරාගල මැතිනිය එතුමිය
එතුමියගේ ඒ ව්‍යාපාරය ආරම්භ කරේ අත්වශයෙන්ම මගේ පියාගේ සමේ ලබා දුන්නු ඒ ආයෝජන උත්තේජකයන් තුළ ඒ ලබා දුන්නු ව්‍යාපාරික සහන තුළ මේ මොහොත වන විට ඒ සෙලින් ෆවුන්ඩේෂන් එක ඒ වඳුරාගල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන සෙලින් ෆවුන්ඩේෂන් එක මේ ප්‍රශ්නය පිළිබඳව හොඳ පරීක්ෂණයක් කරලා තිරසර විසඳුමකට ප්‍රවේශ වෙලා තිබෙනවා. ඒ නිසා මම අහන්න කැමතියි විශේෂයෙන්ම රජය මොකක්ද මේ ආර්ථික දරිද්‍රතා ප්‍රශ්නයට ගන්න පියවර මොකක්ද වැඩ පිළිවෙල මම දන්නවා ඔබතුමා මේ උත්සාහයක් දරනවා උත්තරේකුත් දෙයි මං හිතන්නේ මේ විශේෂයෙන්ම පාසල් ළමුන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට වවුචර් ක්‍රමයක් රුපියල් 1200ක ඔව් මට ඔක්කොම තොරතුරු ලැබෙනවා මොකද කැබිනට් එකේ බොහෝ දෙනා මට කියන ඔක්කොම හොඳයි බොහොම ස්තුතියි ඒක මට ඔක්කොම තොරතුරු ලැබෙනවා කැබිනට් එකේ තුන් කාලක් මට මේ කියන ඔක්කොම ඒක ගරු ගීතා කුමාර් සිංහ රාජමැතිතුමේ පිළිතුරු ගරු ප්‍රශ්න නෑ ඔබතුමා කියවලා ඉවරයි මේ මේ න්‍යාය පත්‍රය ඉදිරිපත් කරන ප්‍රශ්න ඉවර නැහැ ප්‍රශ්න නැහැ මේ දීපු ප්‍රශ්න ඉවර ඔබතුමා දැන් වෙන ප්‍රශ්න අහන්නේ මම මේ සුසිල් ප්‍රේමචන්ද මැතිතුමාට මේ සුභපතන්න ගියේ ස්තුති කරන්න ගියේ නෑ ඒක තමයි ඔබතුමා මට පෑඩ්මෑන් කියන්නේ නැතුව දැන් ඇත්තනම පෑඩ් ප්‍රශ්නෙට අනේ මම කිව්වේ නැහැ කියන්න එපා 2019 ජනාධිපතිවරණේ ඔක්කොම කිව්වා ඒක මේ අපේ සීත මැතිණියකින් අහන්න එතුමිය නොකිව්වා නෑ 2009 හරි කමන්නේ කවුරුත් කිව්වේ නෑ එහෙනම් ප්‍රශ්නයක් නෑ පෑඩ්මෑන් බැරි නම් ඕන මෑන් කියලා මට ඕන දෙයක් කියන්න ඒක ප්‍රශ්නයක් නෑ ඒක මට ප්‍රශ්නයක් නෑ මම මේ කියන්නේ දැන් ඔබතුමන්ලා මට ආරංචි අපේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් දැන් මේ පාර්ලිමේන්තුවේ උගුර ලේරහ වෙනකන් මේ කතා කිරීම තුල ඔබතුමා බොහොම සුබවාදී පීවරක් පාසල් දරියන් වෙනුවෙන් ගන්නවා ඒක බොහොම හොඳ දෙයක් දැන් හොඳ දෙයට හොඳයි කියනවා ඒකත් අහගෙන ඉන්න බැරි කට්ටියක් නේ මේ ආණ්ඩු පැත්තේ. ගොඩක් අහගන්න හොඳ ටිකක්. මේ හොඳ දෙයට හොඳයි. හැබැයි මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. මේ පිළිබඳව ප්‍රමාද වුණා වැඩි මම ඉල්ලීමක් කරනවා මේ දැරියන්ගෙන් පාසල් දැරියන්ගෙන් පටන් ගන්න වැඩසටහන ඉතාමත් මික්මනින් අර ස්කොට්ලන්ඩ් වගේ යුනිවර්සල් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ රටේම කාන්තා පරපුර ආවරණය වන ආකාරයේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. අර මම කිව්ව පරිසර ප්‍රශ්නයටත් විසඳුමක් අවශ්‍යයි ඒ වගේම මේ කාර්යවයට මේ සනීපාරක්ෂක තුවා ප්‍රශ්නේ විතරක් නෙවෙයි ජල පහසුකම සහ සනීපාරක්ෂක යටිතල පහසුකම් ඒ කියන්නේ සැනිටේෂන් ෆැසිලිටීස් වෝටර් ෆැසිලිටීස් විශේෂයෙන්ම රටේ උඩරට වතු ප්‍රජාව සහ වියලි කලාපීය බල ප්‍රදේශවල මේක සාධනීය ගැටලුවක් ඒ නිසා මේ ප්‍රශ්නවලට මොකක්ද රජය ලබා දෙන තිරසර විසඳුම මොකක්ද කියන එක මම අහන්න කැමතියි. ස්තුතියි. කරු රාජමැතිතුමිය. විපක්ෂ නායකතුමනි පළමුවෙන්ම මම මේ ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නෙට මම උත්තර දෙන්න හදනවා කාල වේලාවේ ප්‍රශ්නයක් නිසා. ස්ථාවර නියුග 27/2 යටතේ ඔබතුමා ආසන ලද ප්‍රශ්නෙට ඉස්සෙල්ලම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කාන්තාවක් හැටියට මට පුදුම හිතුර ඇත්තටම මමද මේ ඇමතිකම දරන්න ඕන ඔබතුමාද කියලා. මොකද කාතාවක් පිළිබඳ ඔබතුමාට තියෙන දැනුම මම හිතන්නේ ඒක මම මේ ස්තුතිපූර්වකෝ කියන්නේ අපහසට නෙවෙයි. මොකද ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න ඕක එළියට එන්නේ නැහැ කවදාවත්. සුසිල් ප්‍රේමජයන්ත ගරු අධ්‍යාපන ඇමතුමා මේකට දීර්ඝ විස්තරයක් දේවි. එතුමාටත් ඒක බාරයි. ඕන්න අපේ සෞඛ්‍ය ඇමතුමාටත් බාර දෙනවා ඉස්පිරිතාලවල MOH වල ගර්භණී මව්වරුන්ට පෑඩ්ස් ලබා දීමේ කටයුතු මට කරන්න කියලා පැහැදිලිව කියනවා. හැබැයි විපක්ෂ නායකතුමනි ඔබතුමාගේ ප්‍රශ්නට පිළිතුර වෙන්නේ නැහැ එක එක්කෙනාට දෙනේ වැයි. අතිගරු ජනාධිපතිතුමා මේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලකට ඉස්සෙල්ලා අපේ ඉල්ලීමක් හැටියට ඔය ඔබතුමා කිව්ව සෙස් බද්ද වැට් එක ඔය බදු වර්ග තුනක් අඩු කරා. ඒකේ කිසිම ප්‍රතිලාභයක් ජනතාවට ලැබුණේ නැහැ. ඒවා හදන මිනිස්සු කවදාවත් ඒ ගාණ අඩු කරේ නැහැ. බදු අඩු කරා. මෙතෙන්දි සිද්ධ වෙන්න ඕනේ මම ඊටාම පැහැදිලිව කියනවා. ගරු නියෝජක කතානායකතුමනි වැඩි කාලයක් ගන්න නැතුව මේකට කරන්න තියෙන එකම විසඳුම මේ සියලුම බදු අයින් කරන එක. 152කට වඩා සිටින කාන්තාවන් වෙනුවෙන් කළ හැකි ලොකුම දෙයක් ඒක. ඊට අමතරව
එහෙම බදු අඩු කරලා අපිට වර්ගීකරණ කරන්න බෑ මේක මේ සමෘද්ධිලාභීන්ට නැත්තම් තවත් කට්ටියකට මේ මේ ඇඟලුම් කර්මාන්තවල ඉන්න කාන්තාවන්ට එහෙම කියන්න බෑ මේක මේක සියලු දෙනාටම සියලුම ලංකාවේ ඉන්න කාන්තාවන්ට ප්‍රයෝජනයක් වෙන්න ඕනේ ඔබතුමා කිව්වා වගේම මම 100%ක් එකඟ වෙනවා මේවා හදන්න ගන්න අමුද්‍රව්‍ය ඒකට ටැක්ස් එක අඩු කරන්න ඕනේ නැතුව දැන් අපි ඒකට මිලක් නියම කරන්න ඕනේ අපි කඩවල් 3-4කින් 4-5ක් ගත්තොත් වෙන වෙනම එක එක්කෙනාට තියෙන එක එක ගණන් ඒගොල්ලන්ට කැමති ගාණක් දානවා මං හිතන්නේ කාන්තාව ගිහිල්ලා කඩවල් එක්ක රණ්ඩු කරයි කියලා අර කඩේ තියෙන අඩු ගාණකට මේ ඒ වගේ දේවල් අනිත් එක මේක ලැජ්ජාවට කාරණයක්ද මේ ලෝකෙට දරුවෝ බිහි කරන්න අම්මලාට දෙන කාන්තාවකට උතුම් මාතෘ පදවිය වෙනුවෙන් ලැබී තිබෙන වරප්‍රසාදයක් ඒක කාටවත් hina වෙන්නවත් කාටවත් ලැජ්ජාවටපත් වෙන්නවත් දෙයක් නෙවෙයි ඒක නිසා මේක ඉතාම හොඳයි මේ සභාවේ ඉන්න සියලුම දෙනා එකමතිකව තීරණය කරાવી සතුටින් කැමැත්තෙන් කරાવી මේ සඳහා බද්ද අඩු කරන්න බදු ගහන්න එපා මේකට බදු ගහනවට වඩා හොඳයි මේක මහ විශාල කාන්තාවන්ට වෙන අප්‍රසාදීය අප්‍රසන්න සිදුවීමක් අපේ මම මේ අවස්ථාවේදී සුසිර ප්‍රේමජයති මැතිතුමාට නැවත ස්තුතිවන්ත වෙනවා රොබතුමා කිව්වා වගේ එතුමාට දැන් කතා කරන්න මොකද එතුමා පාසල් දරුවන්ට මේක ලබා දීම ගැන නමුත් ඒක නෙවෙයි මේ ප්‍රශ්නෙට විසඳුම කියලා නැවත කියනවා ජනාධිපතිතුමාටයි මම මේක කියන්නේ ගරු ජනාධිපතිතුමනි මේකට මේ ටැක්ස් එක සියල්ලම අතහැර සීමිත බිලක් දාන්න හැම කෙනාටම පොදුවේ ඒ ප්‍රයෝජනේ ගන්න කාලය විනාශ කරන්න සීදරම් මැතුමා You're watching the Life Traveler channel